Prime Time Creations Aisha Abegunaratna Nishpadanayak Tilanka Niranjana Bandara Tirarachanayak Danushka Ratnayaka Nirmana Vayamak Mandaram Kathawe අන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ප්‍යාස් බේබි. කන්නේ නැද්ද? මට බෑ. කම්බුල් පාරට තරහද? මට මාව පාලනය කරගන්න බැරි වුණා පුතේ. මම දන්න මං කැමති නැති උටි වන අන්නත් හරිනව දකින්න. මං දන්න අම්ම. දැන් ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? තවත් තරුණ ගැන හොයනවද? උපාධියට ඇප්ලයි කරන්න කොළඹ යන්න වෙනවා මම යන්න ඔයා ඔය උපාධියට දාන්නේ ඇත්තටම උපාධිය කරන්නද? එහෙම නැත්නම් උපාධිය කරන්න මොාවෙන් අරුණ හොයන්න යන්නද? අම්මටත් දැන් මාව සැකයි නේද? ඒ සැකේ නැති කරන්න වෙන්නේ ඔයාටම තමයි චූටි. ඉගෙන ගන්න අම්ම කොහොමත් ඕකට තෝරගනිද්දි තව මාස 6-7ක්වත් යයිනේ ඒ වෙද්දි මොන මොනා වෙලා තියෙද කියලා බලමුකෝ මොන මොන දේ සිද්ධ වුණත් චූටිව ඉගෙන ගන්න ඕනේ තේරුණා
චූටි චූටි අම්මෝ එයාට ලෑස්ති වෙන්න ගිය වෙලාව අප්පච්ච කියන උන් වෙලා ගිය කොළඹ යන්න වෙන හිත කියලා කැම්පස් එකට යන පළවෙනි දවසේ ලස්සන්ට යන්න බෑ ලස්සනට වගේම වෙලාවටත් යන්න ඕන මහේන් චූටි ලෑස්ති මං හිතුවත් තව කැම්පස් එකක් හොයාගන්න දෙයි මේ මං ඔයාගේ බෝඩිමට කතා කරා ඒගොල්ලෝ කිව්වා හැමදේම ලෑස්ති කරලා තියෙනවා කියලා කැම්පස් එකට පයින් යන තුර ඒගොල්ලෝ කිව්වා ඕන නම් යාළුවෙක්වත් නතර කරගන්න පුළුවන් කියලා එහෙම කරොත් ගාන දෙකට බෙදෙනවා ඒක ඉතින් මෙයා ගිහින් බලන්න එපා නේද චූටි හැබැයි ඉතින් තනියම ඉන්න එක හොඳයි මහේන් අද කාලේ කාවත් විශ්වාස කරන්න බෑ ඒකත් ඇත්ත තවදයක් Real Glow එක මත කරයි ඔයාගේ Real Glow එක පෙන්වන්න Pond's Bright Beauty Face Wash Mandaram Kathawe අවුරුදු තේමීසේ රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක් නෝරෙන් කොළඹ ගිය ගොඩක් අය කොළඹම නතරුණා නෝර අමතක කරන්න බෑ අනේ අප්පච්චි නෝර හුස්ම තරන් සනීපයක් වෙන කොහෙත් තියෙන යන් හරි මම ලැබෙයි කියලා අනේ අම්මත් එන්නක මාව ඇරලවන්න අනේ චූටි ඔච්චර දුර ගිහිල්ලා මාව දාලෙනකොට මගේ හිතට අමාරු අම්මට පිස්සු හරි හරි මගේ පිස්සුව මං හොත කරගන්න ඔයා පිස්සු නටන්න එපා තේරුණාද පහුගිය අවුරුද්දෙන් භාගයක්ම ගිහි හිත හදාගන්න ආයෙත් හිත ලිඩ කරගන්න අම්මෝ ඒ කියන්නේ මට කොල්ලෙක් එක්ක යාළුවෙන්න එපා කියලා නේ. ඔයා මොනවා කරත් කමක් නෑ චූටි. හිත ලෙඩ කරගන්න. අන්න අප්පච්චිට කලබල වෙලා. හරි පුතේ මේ අප්පච්චි වීගෙන් යන්න හදයි. වීගෙන් යන්න දෙන්න එපා හොඳේ. ලස්සන සින්දු කියද්දි පිස්සු වැඩි නැතිද? කන්න කන්න මේක රෙස්ටෝරන්ට් එක. ඉතින්? ඉතින් කියන්නේ? සබ්බ දර්ශන පෙන්නනවා කියලා මම රස්සාවෙන් අයින් කරයි. ඉතින් මොකද? මට දැන් හොඳ රස්සාවක් තියෙනවා. ආ ඇත්තදම හිතයා. ඒකෙන් පුළුවන්ද? ඔයාලගේ ගෙදර අයයි අපේ ගෙදරයි බලාගන්න. ඒක බලමුකෝ. නේ? මොනවද අද බොන්නේ? මම අද වත් එක මොන හරි බොන්න ඕන නිසාම ඔෆිස් එකෙන් දුන්න ටී එකවත් බිව්වේ. මෙතන හදන්න කියලාද කියන්නේ? ඔව්. ඇයි? ඔයා කැමතිද? මම ඔයාගේ ඔෆිස් එකට ඇවිල්ලා දෙබිඩි කතා කර කර ඉන්න ඕන කිව්වා. ඔයා මොකද කියන්නේ එතකොට? ඒකින් මම වැඩ කරන්න දැන් අන්න ඒකද මේකත් මම වැඩ කරන තරම් අපි යන එකයි කොහෙද කොළඹ තියෙන්නේ පොස්ට් රොමැන්ටික්
අහිංසක රොමෑන්ටික් නම් නුවර යන්න. ඉතින් අපි නුවර යමු. නුවර? බස් එකක් ගත්තා නැග්ගා කියලා. ඔයාගේ අයියා මාව දඬු කඳේ ගාය. ඒක නම් කියන්න බෑ. මම දන්නා තැන. නුවර තරම් ලස්සන නැතිව නා. ඒක අහිංසක රොමෑන්ටික් තමයි. යම් අරක කියන්නත් අරක කිව් අරකානේ ඒක තමයි මොකද අරක ඕන්නේ බලෙන් කියව ගන්න ඕනේ නෑනේ ඔයා එනම නම් එන්න මම යන්න හරි හරි ඔහොම ඉන්න ආදරේ හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට මන්දාරම් කතාවේ අපච්චිද කවිනේන්දර තීපුන්නේ ඉන්න කියන්නේ අයියෝ තමයි අපි පටන් ගත්ත විතරයි නේද අපච්චි හොඳ පටන් ගත්ත විතරයි දැන් පැය දෙකකටත් වැඩි බෝලි පාස් කරානේ ආ අරුණ පුතා එන්න තීපුන් දිහඟ ඔය යන්න මං දුවත් එක තව ටිකක් සෙල්ලම් කරලා එන්න හැමදාම රැට කතා කරනවා. යේ. මොනවද වෙඩින් එක ගැන කියන්නේ? වෙඩින් එකෙන් පස්සේ ටික දවසක් ඉන්න වෙනවලු. කල්පන ළමයාගේ අයියා කෙනෙක් එහි ඉන්නවනේ. එයාගේ බිස්නස් වගේක් තියෙනවා. චර කාලෙකටද එහෙම කාලයක් කිව්වේ නෑ බලමුකෝ ඇයි පුතා එහෙම හැව්වේ නෑ නිකන් හේතුවක් නෑ ළමයි දෙන්න අම්මව වෙනව ඇතිනේ දුක හිතුනොත් එහෙම එකයි චූටි කියව වෙඩින්න දෙකෙන් පස්සේ සුමාන දෙකට පොඩි දෙන්නව හිත ගින්න ගන්නවා කියලා. හැබැයි ඉතින් මේ එහෙම පාළුවක් දැහෙනවා කියලා නම් පේන්නේ නැහැ. ටික දවසක් යනකොට කවීදුවට පුළුවන්නේ දෝණිගේ දෙවෙනි අම්මා වෙන්න. අර බලන්නකෝ දෙන්නගේ එකතුව.
ඇයිදෝන්ට දෙවෙනි අම්ම කෙනෙක් ඕන වෙන්නේ? පළවෙනි අම්ම ඉන්නවනේ. නෑ මං කිව්වේ. මෙහෙමයි අම්මේ. මම කවීව කසාද වැන්දා. දරුවෝ දෙන්නගේ හිතේ විදුර තියෙන තැන මං නැති කරන්න කැමති නෑ. විදු කියන්නේ දරුවන්ගේ අම්මනේ. එතන ගන්න කාටවත් බෑ. ආදරේ ඉතින් කොච්චර ලැබුණත් කමක් නෑ. වැඩි වෙන්නේ නෑ පුතා. වැඩි ආදරෙනු පරිස්සම් වෙන්න ඕනේ අම්මේ. සාගරේ සමාන වූ ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි පෙම්වතීනුමයි පෙම්වතා මමයි පෙම්වතී හෙට උදේට කැමයක් ගේනවනේ. මට කලවල බැදුමක් ගේන්න. ඔයා හිතුවද මම ඔයාගේ චෙෆ් කියලා? ඉස්සුද? මං කවදාවත් ඔයා මගේ චෙෆ් කියලා හිතන්නේ නැහැ. මොකද ඉතින් ඔයාගේ අම්ම නෙවෙයි. අනේ මේ මොඩෙල්. තීරුම් අරන් තියෙන්න ඕනේ ජීවිතේ තීරණ ගන්න ගාතම මෝරලා නැහැ කියලා. විදුගේ අම්මා නිතරම කියන දේක් තමයි කවි අපේ දෝවින්ද දෙවෙනි අම්මෙක් වෙනවා දෙවෙනි අම්මෙක් වෙනවා කියලා. මම ඇත්තටම කැමති සුතුණන්ගේ ඔය අරම එකට වෙච්චි. අලුතෙන් ෆිල්ම් දෙකක් ඇවිල්ලා තියෙනවා. හින්දි ෆිල්ම් එකක්. අපි බලන්න යමු.